ఉపద్రత్రయాలు అని అది ఆ పేరు ఎక్కరనే అని కెమెరా హాసు అద్భుత సిద్ధీన్ పార్ట్ 95 అనువత్రాక్ తీయ 95 పారానోర్మల్ యాక్టివిటీ కసాల హోల్మా గోస్ట్ ఎక్స్ప్లెయిన్ గోస్ట్ హ్యాష్ట్యాగ్ గోస్ హాయ్ బలము ముఖద మీకు విన హోల్మా సీన్ మెక్కేలా කසායියකෙන් ලංකාවේ අස්වාභාවික සිද්ධියක් අරගෙන ආවා. වීඩියෝ එක බලන්න කලින් ඔයාලට කියන්න ඕනේ දෙයක් තමයි මේ වීඩියෝ එකේ කම්පනකාරී වගේම නොසන්සුන් සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. දනුව බස් කිංගඩම් කියන්නේ ලංකාවේ බස් සම්බන්ධ වීඩියෝ කරන YouTube channel එකක්. මේ channel එකේ කවදාවත් අස්වාභාවික සිද්ධීන් ගැන වීඩියෝ දාලා තිබුණේ නැහැ. එහෙම වෙන්නේ මේ ළඟක් වෙනකන් විතරයි. කසායියකේ මට හදිසියෙම ඊමේල් එකක් එනවා. ඒ ඊමේල් එකේ එවන්නේ මෙන්න මේ දනුව බස් කිංගඩම් YouTube channel එකේ admin වෙන දනික කරුණාරත්න කියන පුද්ගලයායි. මේ ඊමේල් එකේ තිබ්බ වීඩියෝ ටික දැක්කට පස්සේ මට මේ වීඩියෝ එක ඔයාලට ගේනව හැර වෙන විකල්පයක් තිබ්බේ නැහැ. දනික මේ වීඩියෝ ටික යාගේ YouTube channel එකේ upload කරා කියලායි. හැබැයි කරපු දවස් ඉඳන් එයාට නරක හීන පේන්න පටන් අරන් තියෙනවා. මේවා යාගේ ඔළුවට වදයක් නිසා එයා තීරණය කරනවා මේ වීඩියෝස් ඔක්කොම එක දවසකට පස්සේ delete කරලා දාන්න. දනුව බස් කිංගඩම් YouTube channel එකේ වීඩියෝ බලන කිසිම කෙනෙක්ට මේ දේවල් පැහැදිලි කරන්න බැරි වෙලා තිබ්බා. මේ channel එකේ වීඩියෝ delete කරාට පස්සේ දනික යාගේ වීඩියෝ ඔක්කොම කසායියකේ අපිට එව්වේ මේවට උත්තරයක් දැනගන්න ඕනේ වුණු නිසායි. පල්මඩ රක්ෂිතය ගාව තමයි දනිකලාගේ ගෙදර පිහිටලා තියෙන්නේ. එක්තරා දවසක හවස් වරුවක දනික යාගේ කාමරයට වෙලා Facebook එකේ වීඩියෝ බල බල හිටියා. එකපාරටම විලාප ශබ්දයක් ඇහෙන්න ගන්නවා. මේක අමුතු දෙයක් නිසා එයාගේ අතේ තිබ්බ ෆෝන් එකෙන් හැම දෙයක්ම රෙකෝඩ් කරන්න තීරණය කරනවා. ඔයත් මේ වීඩියෝ එක බලන්න. මචං දැන් වෙලාව හරියටම හවස 6:10යි. මම මේ ෆෝන් එක අරන් වීඩියෝ කරන්න ගත්තේ එකපාරට නගත්ත කින්දා. මේක මේ අදේ ඉඳලා ඇහෙන ශබ්දයක් නන් නෙමෙයි. හැබැයි ගොඩක්ම ඇහෙන්නේ රැට. ඉතින් මංබලට එළියට ගිහිල්ල ටිකක් ළඟට ඇහෙනවද බලන්න සස්සමසෙක බාගෙන එහා පැත්තේ පිටිපස්සෙන් තමයි මට ගොඩක් ඒ සද්ද ඇහුනේ. ඔයාලට ඒක ළඟට පෙන්නන්න ඔයාලා බලන්න එක වලට පුරුල් එක වගේ නේ. ඔයාලටත් ඒක ඇහුණාද? ඒක මට දෙන එඩිට් එක. මූසලයි කියන්නේ මොකද්ද කියලා මට ඒක හිතා ගන්නවත් බෑ. හැබැයි සද්දේ. ගොඩක් මං අර පැත්තේ නිකන්. මම වරන් තව ටිකක් ළඟට යමු අපි. මොකක්ද අර පැත්තේ නිකන්. එඩිට් එක වගේ නේද? පළවෙනි කමෙන්ට් එක පින් කරලා දියන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට බෝනස් ටිප් එකකුත් දෙන්නම්. 1xbet සයිට් එකේ තියෙන ක්‍රෑෂ් ගේම් එක ගහලා සැර බර ගේමක් ගහගන්න පුළුවන් කියලා මේ 1xbet ඔස්තරල කියනවා. ඒක හින්දා පොඩක් මොලේ භාවිතා කරලා try කරලා බලන්න. හරි. ඕ මොලේට මම යන්න බලන්න. මිනිස්සු නම් කියන්නේ ඒක බෝධිලි මගේ සද්ද කියලා. ඒ කියන්නේ අපි ගම්මේ මං ওই සද්ද වෙනකොට පස්සේ කීප දෙනෙක්ට මැහිලා තිබ්බා. කැලියසුක. කීප දෙනෙක්ට මැහිලා තිබ්බින්න මං ඕක කිව්වා. කිව්වම කිව්ව නම් බෝධිලිම කියලා. මං නම් විශ්වාස කරන්නේ නැහැ ඕක බෝධිලිමේ කියලා. කොක්කෙන්ද ඇද්දේක.
තනියෙන් යන්නත් බයයි. බය කරනවද නෝ? මෙහාට මෙහාට කොහෙ යන්නද කියලා හිතෙන්නේ නැතිනේ. කොහෙද කරේ ඉන්නා වගේ පේනවා ඔළුවනේ. සද්ද මොකක්ද කියලා බලන්න ගියාට කිසිම දෙයක් පේන්න නම් තිබ්බේ නැහැ. හැබැයි ඒ සද්ද මොකක් වුණත් ඒක එන්න එන්න ළඟට එනවා වගේ. මේ සද්ද හේතුවෙන් ධනිකගේ ගමේ කට්ටිය සැක කරලා තිබුණේ මේ බෝධිලිම අවතාරය කියලායි. ධනික කියන විදිහට එයා මේ වගේ විකාර මනක් කල්පිත දේවල් විශ්වාස කරන්නේ නැහැ කියලායි. එයා විශ්වාස කරන්නේ නරියෙක් වගේ සතෙක් මේ සද්ද ඇති කරනවා ඇති කියලායි. වෙන්න බලන්න. ඒත් මෙහෙම කෑ ගහන නරි ඉන්න පුළුවන්ද? මේක වෙලා දවස් කීපයකට පස්සේ ධනික එයාගේ අත්තම්මා එක්ක ටීවී එක බලන ගමන් හිටියා. ගෙදර ඉස්සරහින් ආයෙත් අර සද්ද ඇහෙන්න පටන් ගන්නවා. එයාලගේ ගෙදර ඉස්සරහා මොකක්දෝ දෙයක් තියෙනවා වගේ. කිරියම් අර සද්ද මට ආයෙ පාරක් ඇහෙන්න ගත්තානේ. පොඩක් එන්න ගන්න බාන. අහපෝ එන්න ගන්න අර සද්ද මට ඇහෙන්න ගත්තා මට බයයි අප්පා යන්න. ඔයාලා තැහෙනවා කියලා මේ සද්දේ? අර පැත්තේ ඒක තමයි. අන් අර පැත්තේ නේද ඇහෙන්නේ? ඒකනේ. හරිම ප්‍රචණ්ඩකාරී විදිහට අර විලාප සද්ද එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. මේ එක දිගට වෙන සිද්ධීන් නිසා ධනික වගේම එයාගේ ගෙදර අය නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. එයාගේ අත්තම්මටවත් මේ කිසිම දෙයක් පැහැදිලි කරගන්න බැරි වෙලා තියෙනවා. ධනිකට මේත් එක්ක මේ සද්ද ඇති කරන දේ මොකක්ද කියන එක ගැන හොයන්න ලොකු කුතුහලයක් එනවා. ආයෙත් දවසක ධනික ගෙදරට වෙලා කාලය ගත කර කර ඉද්දී අර කලින් ඇහුණු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඔයත් ඒක දැක්කද? මොකක් හරි දෙයක් ධනිකගේ ජනේලෙන් එබෙනවා පේන්න තියෙනවා. ඒක හරියටම නිකන් ධනික දිහා හොරෙන් ඔත්තු බලනවා වගේ. දැන් මේ ජනේලෙන් එබුණු දේ මොකක් වුණත් ඒකේ පෙනුම හරිම අඳුරු ස්වභාවයක් ගන්නවා. ධනික මේක දැක්ක ගමන් කලබල වෙලා මේ මොකක්ද කියලා බලන්න යන්න තීරණය කරනවා. ඒත් එයා එතනට ගිහින් ෆෝන් එක වටේටම කරකුවත් කිසිම දෙයක් පේන්න නම් තිබ්බේ නැහැ. ඇත්තටම මොන ජනේලෙන් එබිලා බැලුවේ ධනිකගේ ගෙවල් ලවට හදන සත්තු හරිම ප්‍රචණ්ඩකාරී විදිහට මැරිලා ඉන්නවා කියලා මිනිස්සු අතර කටකතාවක් ගිහින් තිබ්බා. දවසක ධනික ටෙක්කෝස් එක ඉවර වෙලා යාගේ බයික් එකෙන් ගෙදර එන ගමන් හිටියා. රක්ෂිතේ ළඟ පාරේ මීයෙක් හරිම අමුතු විදිහට මැරිලා ඉන්නවා මෙයා දකිනවා. මේත් එක්කම මේක වීඩියෝ කරන්නේ අර විලාප හඬ දෙන දේ මේවා කරන වැටි කියලා මෙයාට සැකයක් ආපු නිසායි. ඌ යනවා හරිද? ඌ අනේකට වීඩියෝ දැන් මේ කියන විදිහට නම් ඌ වීඩියෝ කරන්න හේතුව මේ මේනේ අමුතු අමුතු දේවල් වෙන හින්දා කියලා කියන්නේ. මොකද්ද බං? පැහැදිලි මදි හොඳට. ඌ යන ගමන්ද? අනේ නවත්තන් ඉන්නේ නේද? නවත්තන් ඉන්නේ. බැලූ බැල්මට මේ සතා වාහනයකට අහුවිච්ච පාරක් පේන්න නම් නැහැ. හරියට නිකන් උඩක ඉඳන් අතහැරපු පෙනුමක් තමයි තියෙන්නේ. හරි, අපි හිතමුකු උගුස්සෙක් වගේ සතෙක් මේක කරන්න ඇති කියලා. දැන් ඔයාට හිතෙයි මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා. තවත් දවස් කීපයක් යනවත් එක්ක ගෙදර පිටිපස්සෙන් ഘോഷාකාරී ශබ්දයක් ඇහෙන්න ගන්නවා. මේත් එක්කම අර විලාප සද්දෙත් ඇහෙන්න පටන් ගන්නවා. ධනික යාගේ ෆෝන් එකෙන් වීඩියෝ ඔන් කරගෙන අර සද්ද ඇහෙන පැත්තට දුවගෙන යනවා. මෙතනදී යා කැමරාවේ සටහන් කරගන්න නදී අධික ලෙස නොසන්සුන් වෙනවා. ඔයත් මේ වීඩියෝ එක බලන්න. ඊයෝ වෙයි දෙකෙන්නේ අඩු අර සද්දි ආයෙත් එනවා. බලට ඒක හුණාද?
කිසිම විදිහක මුහුණක් පේන්න නැහැ. මේක දැකපු ගමන් ධනික නොසන්සුන් විදිහට මෙතනින් දුවගෙන යනවා. ධනික මේ වීඩියෝ එවනවත් එක්ක අපිට කියලා තිබ්බේ මේ සිද්ධින් එයාව ගොඩක් භීතියට පත් කරනවා කියලයි. කොටින්ම කිව්වොත් එයා එයාගේ YouTube channel එකේ community post එකක් දාලා එයාගේ නැරඹුම්කරුවන්ගෙන් සමාව ඉල්ලලා තිබ්බේ. channel එකේ වීඩියෝ දාන්න පරක්කු වුණේ එයා අමුතුම සිද්ධින් ගොඩකට මුහුණ දුන්න නිසා කියලයි. මේ දේවල් එක්ක පල්මඩ ගමේ මිනිස්සු මේ අමුතුම සිද්ධිය ගැන අවධානය යොමු කරලා තිබ්බා. පොලිසියට මේ සිද්ධීන් කිව්වත් අදාළ නිලධාරීන් මේවට වැඩිය අවධානයක් දීලා තිබ්බේ නැහැ. මොකෙක් හරි සතෙක් කෑ ගහනවා වෙන්නේ නැති කියලා වගේම වීඩියෝ එක සාක්ෂියක් විදිහට බාර ගන්න අමාරුයි කියලත් පොලිසියෙන් කියලා තිබ්බා. තවත් දවසක ධනික කෝස් එකට ගිහින් ගෙදර ආව ගමන් එයාගේ කිරියම්ම එක්ක පොඩි කයියක් දදා හිටියා. එකපාරටම එයාලගේ කුස්සියෙන් සද්දයක් ඇහෙන්න ගන්නවා. ඒත් එක්කම එයාගේ ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරගෙන මේ මොකක්ද කියලා බලන්න යනවා. ඔයත් හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. ඔයත් මොකක් හරි දෙයක් දැක්කද? හරි, දැක්කේ නැත්තම් මම ඔයාට ඒක ආයෙත් පෙන්වන්නම්. ඔයත් ඇස් පිල්ලම් ගහන්නේ නැතුව හොඳ අවධානයෙන් මේක බලන්න. හිමලලක් යනවා කිනේ? කුස්සිය ගාව තියෙන ස්ටෝරු කාමරේ කවුද මේ ඉන්නේ? ධනිකයාගේ ෆෝන් එක අරන් සද්දෙට හේතුව මොකක්ද කියලා පරීක්ෂා කරන්න යද්දී එයාලගේ ස්ටෝරු කාමරේ ආයෙත් අර අඳුරු හෙවණැල්ලකට සමාන දේ හිටගෙන ඉන්නවා පේන්න තියෙනවා. ඒක අඳුරු වලහෙක්ගේ පෙනුමකට සමාන වෙනවා. මේ වීඩියෝ එක දැක්ක ගමන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි එතන ඉන්න දේ මොකක් වුණත් ඒක අඩුම තරමේ අඩි 7ක්වත් උස වෙන්න ඕනේ. මොකක් වුණත් ඒක හරිම අඳුරුයි වගේම ගොඩක් විශාලයි. ගොඩක් වෙලාවට මේ විලාප දෙන සද්ද වෙන්ඩිගෝ කෙනෙක්ට සමාන වෙනවා. ලංකාවේ අය සමහරක් වෙලාවට බෝධිලිම අවතාරය කියලා හඳුන්වන්නේ මේ අඳුරු වස්තුව වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ බෝධිලිම කියන අවතාරය ස්කින් වෝක කෙනෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. වෙන්ඩිගෝ මිනිස්සුන් වගේම සත්තුන් දඩයම් කරලා ආහාරයට ගන්න අඳුරු ආත්මයක් විදිහට ප්‍රසිද්ධයි. හැබැයි මෙයා ආහාරයට ගන්නේ ඒ දඩයම් කරන සත්වයාගේ ආත්මය විතරයි. මේ හේතුව නිසා වෙන්නේ නැති ධනිකගේ ගෙවල් ළඟ සත්තු දරුණු ලෙස දඩයම් කරලා දාලා තිබ්බේ. ඒ කොහොම වුණත් ඒ දේන් විතරක් මේ මොකක්ද කියන එක අපිට තහවුරු කරන්න අමාරුයි. අදටත් මේ හැම දෙයක්ම අභිරහසක් වෙනවා. ධනිකලා මේ ගෙදර දාලා වෙන පැත්තකට ගියොත් වඩාත් හොඳයි කියලා වීඩියෝ එක අප්ලෝඩ් කරපු දවසේ එයාගේ නැරඹුම්කරුව කමෙන්ට්ස් දාලා තිබ්බා. ඇත්තටම මේ මොකක්ද? මේ සද්දෙට හේතුව මොකක්ද? මේ වෙන්ඩිගෝ කෙනෙක්ද? ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වෙන්ඩිගෝ සිද්ධියක් වාර්තා වුණේ. මෙච්චර කාලෙකට මෙයාලා අපෙන් හැංගිලා හිටියද? මේ හැම දෙයක්ම තීරණය කරන්න වෙන්නේ ඔයාටම තමයි. අදටත් ධනික මේ ප්‍රශ්නවල හිර වෙලා ඉන්නවා. ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? නැත්නම් මේක අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරන්න බලන්න ඔයාට. හරි, මටත් නේ ලොකු අවබෝධයක් නැහැ මේක ගැන. කොහොමුණත් මේක හොඳයි නම් මේක විජේත්තර මිදි මට රියැක්ට් කරන්න කියලා මේ කතා කරන්නත් බෑනේ. මං හවන්නේ හොල්මන් වලට බයයි. හොල්මන් වලට බය හිඳ මට කොහොමත් මේ වීල් එක වෙනවට කතා කරන්න දෙයක් නැති හොල්මන් වලට බයයි. හරි, දෙක හිඳ කොහොමුණත් වීඩියෝ එක ලයික් කරන්න, මේ වගේ අනුන්ගේ හොල්ම වීඩියෝස් වලට රියැක්ට් කරන්න නම් අපි තිරසෙක්ට රක්ෂණ සබ්ස්ක්‍රයිබ් කරන්න. තාතයි බයි ගෝ යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ සෙට් එකමු. ජය වේවා. එතකොට පරණ වීඩියෝස් ටික බලන්න විතර උඩ තියෙනවා.